ජීවිතය කියන්නේ එක්තරා ආකාරයක යුද්ධයක්. ඒ යුද්ධයට බැහැලා යම් ඉලක්කයක්, ටාගට් එකක් ඇතුව ධෛර්යමත්ව සටන් කරන ඔබ යුද බටයෙක්, වෝරියර් කෙනෙක්. ඔබට කුමන ආකාරයක හෝ දියුණුවක් ලබා ගන්න ඕන නම්, සාර්ථක වෙන්න ඕන නම්, බාධාවන්ගෙන් තොරව, සටනකින් තොරව ඒ ජයග්‍රහණයන් ඔබට ඉබේම ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ අතීතය දිහා හැරිලා බලනකොට ඔබට පෙනේවි ඔබ මෙතෙක් කාලයක් මුහුණ දීලා තියෙන සටන්, ඔබ ජයග්‍රහණය කරලා තියෙන යුද්ධ මොනවද කියලා. ඔබට පෙනේවි ඔබ කොයිතරම් ධෛර්යවන්ත යුද බටයෙක්ද කියලා. වර්තමානයේ මේ මොහොතේ ඔබ මොන වගේ සටනකටද, මොන වගේ යුද්ධයකටද අවතීර්ණ වෙලා ඉන්නේ? මොන වගේ අභියෝගයක්ද ඔබ ඉදිරියේ තියෙන්නේ? ඒ යුද්ධය දිනන්න මොන වගේ වැඩපිළිවෙලක්ද, මොන වගේ සැලසුමක්ද ඔබට තියෙන්නේ? ඔබ දන්නවද ඔබට ජීවිතයේ සටන් කරන්න සිද්ධ වෙන ප්‍රධාන යුද්ධ 8ක් තියෙනවා. පළවෙනි යුද්ධය money and business, මුදල් ඉපයීම සහ ව්‍යාපාර. ඔබත් ඔබේ පවුලේ අයගෙත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපය ගන්න එක, මුදල් ඉතිරි කරන එක, financial freedom එක ලබා ගැනීම යුද්ධයක්. business එකක් plan කරන එක, පටන් අරගන්න එක, දියුණු කරන එක යුද්ධයක්. ඔබේ ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් සොයා ගන්න එක, එය ලාභ ලබන එකක් බවට පත් කර ගන්න එක, සාධාරණ ආකාරයට ධාර්මිකව ආදායම් උපයන එක යුද්ධයක්. දෙවන යුද්ධය love and relationships, ඔබේ ආදර සම්බන්ධතා. ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න එක, හොඳින් පවත්වගෙන යන එක, ඇතිවන මත ගැටුම් වාද විවාද විසඳ ගන්න එක යුද්ධයක්. ඔබ කැමති විදිහේ ඔබට ගැළපෙන සහකාරයෙක් සහකාරියෙක් හොයා ගන්න එක, විවාහ වෙන එක, අලුත් ජීවිතයක් පටන් ගන්න එක, දරුවන් හදන එක යුද්ධයක්. නොඑක් බාධා මැදින්, අභියෝග මැදින් ඔබේ විවාහ ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන එක යුද්ධයක්. තුන්වෙනි යුද්ධය තමයි physical fitness and mental health, ඔබේ ශරීර ශක්තිය සහ මානසික සෞඛ්‍ය. ඔබ ආස කරන විදිහේ හැඩැති ශරීරයක් ගොඩනගා ගන්න එක, ඒ වෙනුවෙන් weight loss කරන එක, muscle build කරන එක, ශරීරයේ හැඩය පවත්වාගෙන යන එක යුද්ධයක්. උදේන්ම නැගිටින එක, exercise කරන එක, gym එකට යන එක, diet කරන එක, ක්‍රියාශීලී active lifestyle එකක් පවත්වාගෙන යන එක යුද්ධයක්. ඔබේ මානසික සෞඛ්‍ය රැකගන්න එක, depression, anxiety වගේ තත්ත්වයන් ජය අරගෙන සතුටින් ජීවත් වෙන එක, හිතේ සතුට සැනසීම මොටිවේෂන් එක දිගටම පවත්වාගෙන යන එක යුද්ධයක්. හතරවන යුද්ධය family, friends and social relationships, ඔබේ පවුල, යහළුවන් සහ සමාජ සම්බන්ධතා. ඔබේ පවුලේ අය සමග, දෙමව්පියන් සහෝදර සහෝදරියන් සමග අඬ දබර නැති, රණ්ඩු සරුවල් නැති ඉතා හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන එක යුද්ධයක්. ඔබේ දරුවන් සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්න එක, ඔවුන්ගේ ඕනෑපාකම් සපුරාලන එක, ඔවුන්ව යහපත් ලෙස හැඩගන්වන එක යුද්ධයක්. ඔබේ යහළුවන් සමග, සමාජයේ නොයෙකුත් පුද්ගලයන් සහ ආයතන සමග නිවැරදි ආකාරයට සම්බන්ධතා පවත්වාගෙන යන එක යුද්ධයක්. පස්වෙනි යුද්ධය තමයි education and career, ඔබේ අධ්‍යාපනය සහ රැකියාවේ දියුණුව. හොඳින් පාඩම් කරලා විභාග සමත් වෙන එක, විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන එක, ඩිග්‍රී එකක් සම්පූර්ණ කරන එක යුද්ධයක්. ඉන්ටර්වයුව එකකින් පාස් වෙන එක, හොඳ රැකියාවක් ලබා ගන්න එක, රැකියාව තුල අභියෝගවලට මුහුණ දෙන එක යුද්ධයක්. ඔබේ ආයතනය තුල ඔබට හොඳ තැනක්, වටිනාකමක් ලබා ගන්න එක, උසස් වීමක්, වැටුප් වැඩිවීමක් ලබා ගන්න එක යුද්ධයක්. හයවෙනි යුද්ධය creativity and recreation, නව නිර්මාණ බිහි කිරීම සහ තරඟකාරීත්වය. අලුතෙන් නිර්මාණයක් කරන එක, ගෙයක් හදන එක, පොතක් ලියන එක, වීඩියෝ එකක්, song එකක් ක්‍රියේට් කරන එක යුද්ධයක්. ඔබේ නිර්මාණ සමාජය වෙත ගෙන යන එක, ජනප්‍රිය කරන එක, ඔබේ නම ඉහළට ඔසවා තබන එක යුද්ධයක්. ඔබ කරන ක්‍රීඩාවේ දක්ෂතම යාබවට පත්වෙන එක, තරංගයකින් ජයග්‍රහණය කරන එක, ඒ ජයග්‍රහණය දිගටම රැකගන්න එක යුද්ධයක්. හත්වෙනි යුද්ධය තමයි personal growth and personality development, ඔබේ හැකියාවන් සහ ඔබේ පෞරුෂය දියුණු කර ගැනීම.
ඔබේ ස්කිල්ස් ඔබේ හැකියාවන් දියුණු කරගන්න එක ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න එක ඉරිසක් ඉදිරියේ කතා කරන එක සමාජයට වටිනා කෙනෙක් වෙන එක යුද්ධයක් ඍණාත්මක සිතුවිලි පරාජය කරන එක ඇඩික්ෂන්ස් ඇබ්බැහිවීම් වලින් නිදහස් වෙන එක තමන්ට ආදරය කරන්න තමන්ට හොඳින් සලකන්න පටන් ගන්න එක යුද්ධයක් ඔබේ පෞරුෂය දියුණු කරගන්න එක නායකත්ව ගුණාංග ඇති කරගන්න එක ඔබේ ජීවිතයේ next level එකට ගෙනියන එක යුද්ධයක් අටවෙනි යුද්ධය spiritual growth and maturity ඔබේ අධ්‍යාත්මික දියුණුව ජීවිත අවබෝධය සහ පරිණත බව ලාභ සත්කාර නිന്ദා අපහාස ඉදිරියේ නොසැලෙන ශක්තිමත් මනසක් තියෙන පරිණත පුද්ගලයෙක් වෙන එක යුද්ධයක් ඉවසීම තරහ නොගැනීම අවංකකම නිර්ව්‍යාජ බව මෛත්‍රිය කරුණාව වගේ උසස් මනුෂ්‍ය ගුණධර්ම පුරුදු කරන එක යුද්ධයක් භාවනා කරන එක මේ හිතුවක්කාර සිත ඔබේ පාලනය යටතට ගන්න එක කලබල නැති සමාධිමත් සිතක් ඇති කරගන්න එක යුද්ධයක් ඇතුළත කිලුටු නැති කසල නැති සට කපට මායා රැවටීම් නැති ඉරිසිදු සුන්දර ජීවිතයක් ඇති කරගන්න එක ප්‍රභාෂවර සිතක් ඇති කරගන්න එක යුද්ධයක් මේ තමයි ඔබේ ජීවිතයේ ඔබට සටන් කරන්න සිද්ධ වෙන ප්‍රධාන යුද්ධ අට දැන් ඔබට හිතන්න වෙලාව මේ මහා යුද්ධ අට අතරින් ඔබ මේ වන විට කරමින් යන යුද්ධ මොනවාද ඔබ මුහුණ දෙන යුද්ධවල තත්ත්වය කොහොමද ඔබ දැනටමත් දිනපු යුද්ධ කීයක් තියෙනවද අමාරුවෙන් ගේම් එක ගහගෙන යන යුද්ධ මොනවාද අතරමඟ අතහැරලා දාපු මගහැරපු යුද්ධ කීයක් තියෙනවද සමහර වෙලාවට ඔබ එක යුද්ධයකට විතරක් අවධානය යොමු කරලා දිනාගෙන එනකොට තවත් වැදගත් යුද්ධයක් මගහැරිලා පැරදිලා යන්න පුළුවන් උදාහරණයකට ඔබ මුදල් ඉපීමේ යුද්ධය වෙනුවෙන් විතරක් කැප වෙලා ඒක දිනනකොට ඔබේ ආදර සම්බන්ධතා ඔබේ පවුලේ අය සමග ඇති බැඳීම් මගහැරි යන්න පුළුවන් ඔබ අධ්‍යාපනය සහ රැකියාවේ දියුණුව දිනාගෙන එනකොට ඔබේ ශාරීරික නිරෝගීකම මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන් ඔබේ පෞරුෂ වර්ධනය අධ්‍යාත්මික දියුණුව සාර්ථක කරගෙන එනකොට ඔබට ඔබේ මුදල් යුද්ධය අතපසු වෙන්න පුළුවන් කෙනෙකුට ජීවිතයේ පරිපූර්ණ සාර්ථකත්වයක් ලබන්න නම් ඇතුළාන්තයෙන්ම සතුටු වෙන්න නම් මේ යුද්ධ අටම සම ලෙස දිනන්න සිද්ධ වෙනවා ඔබට එක යුද්ධයක් හරි මගහැරුණොත් පරාද වුණොත් ඒක ඔබේ දුර්වල පොයින්ට් එකක් වෙනවා පසුතැවීමට හේතු වෙනවා එතනින් ඔබේ සතුට ලීක් වෙනවා කොච්චර දේවල් හොඳටම සාර්ථක වුණත් මොකක් හරි අඩුවක් හිස් බවක් ඔබට දැනෙනවා ඒ තමයි ඔබ අතහැරිය මගහැරලා පැනලා ගිය යුද්ධය ඉතින් මේ අද අපි ඔබට කියලා දීපු යුද්ධ අට ගැන ඔබේ ජීවිතය තුලින් හොඳින් විමසලා බලන්න ඔබට මගහැරුණු යුද්ධ ගැන ඔබේ අවධානය යොමු කරන්න මේ යුද්ධ අට අතරින් ඔබ දැනට සටන් කරමින් ඉන්නේ මොන වගේ යුද්ධයන්ද ඔබ මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන මොන වගේ යුද්ධයන්ද කියලා ඔබේ සටන් ගැන ඔබේ ජයග්‍රහණ ගැන අහලින් කමෙන්ට් කරන්න. ඒක තවත් යුද බටයින් විශාල පිරිසකට ධෛර්යමත් වෙන්න උදව් වේවි. ඉමෝෂනල් වෙලා, හැඟීම් බර වෙලා, කලබල වෙලා යුද්ධයක් දිනන්න අමාරුයි. ජයග්‍රහණය කරන්න ඕන නම් ඔබට සිද්ධ වෙනවා බොහොම සිහියෙන්, බුද්ධියෙන්, ඉවසීමෙන් යුතුව හොඳ සැලසුමක් ඇතුව උපක්‍රමශීලීව ඔබේ සටන මෙහෙවන්න. ඒ වගේම ඔබ තවත් වැදගත් දෙයක් දැනගන්න ඕන. මේ යුද්ධ අටේ ස්වභාවයන් එකිනෙකට වෙනස්. ඒ යුද්ධයේදී ඔබට මුහුණ දෙන්න වෙන සතුරන් අභියෝගත් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ හැම යුද්ධයකටම එකම එක උපාය මාර්ගයක් හරියන්නේ නැහැ. එක එක යුද්ධෙට පාවිච්චි කරන්න ඕන ආයුධත් එකිනෙකට වෙනස්. Strategies, game plans එකිනෙකට වෙනස්. ඉතින් ඔබේ ජීවිතයේ මේ මහා යුද්ධ අට සාර්ථකව ජය ගන්න උපාය මාර්ග සැලසුම් කරන්න අදම පටන් ගන්න. ඒ සඳහා ඔබට උදව් කරන්න Life Matters අපි ඔබට ඉතා වටිනා planning tool එකක් සැලසුම් උපකරණයක් ලබා දෙනවා. පහත description එකේ තියෙන document එක download කරගෙන එහි තිබෙන උපදෙස් වලට අනුව මේ අභ්‍යාසය අදම කරන්න පටන් ගන්න. හොඳට වෙලාව අරගෙන ඒ සඳහා කැප වෙලා ඔබේ ජීවිතයේ දිනන master plan එක නිර්මාණය කරන්න පටන් ගන්න. හොඳට දුරදිග බලලා සැලසුම් කරලා ඔබ මුහුණ දෙමින් ඉන්න ඒ සියලුම යුද්ධ සියලුම සටන් ඉතාම සාර්ථකව ජය ගන්නට ඔබ ආශා කරන විදිහේ සුන්දර ජීවිතයක් ගොඩනගා ගන්නට මේ 2020 වසර ඔබේ ජීවිතයේ විජයග්‍රාහී වසරක් බවට පත් කරන්නට Life Matters අපි ඔබට හදවතින්ම සුබ පතනවා Your life is yours make it matter